ඇය මෙතරම් මාහට අභියෝගයක් වූයේ කෙසේදැයි මම නොදනිමි. ඇය හා කතා කරන්නට ලැබුණේ කෙටි වේලාවක් පමණක් වුවද පුරා වසර 49ක් වූ මා දිවියේ මෙතෙක් මට හමුණු වූ මගේම ජීවිතය ඒ කෙටි කාලය තුළ සම්භව වූයේ අහම්බෙන් යැයි මම නොසිතමි. ඇගේ මලානිකූ දෑස් මට පෙනී අප්‍රාණික පුංචි දෑතේ වූ සීතල මට දැනී දහඩිය බිඳු පිරි මුහුණේ ආයාසයෙන් නැගි සිනාව මා හඬවයි. නිරන්තරයෙන් දෙවිඳුන්ගේ ආදරය දෙසන මාහට ඒ ආදරය සැබවින්ම පෙන්වූයේ ඇයයි. වචනේ අර්ථයෙන් දේව ආදරයේ දිග පළල නොමැනිය හැකි බැව් ඉගැන්වූයේ ඇයයි. මා ඇයට ඊර්ෂ්‍යා කරන්නෙමි යැයි විටක මට සිතේ. ඒ මාද ඔබද අභිභවමින් ඇය දෙවිදුන් හට සමීප නිසයි. ඊෂා අපූරු දැරියක් වන්නේ ඒ නිසයි. දුලහයි පුතේ. වෙලාවන ඒ දැරිවිගේ වයසත් අවුරුදු 12යි අම්මේ. පාද දැන්ම නිදාගන්නේ නැද්ද? අම්මා මට කියන්න කලියෙන් මං ඒ දුවගෙන අහලා තිබුණා. කාගෙන්ද? අගුස්තීනුගේ. එදා මම ඒ තරම්ම හිතුවේ නැහැ. ඒක මගේ අතින් සිද්ධ වෙච්ච වරදක් අම්මේ. දිනේ හරියටම මතක නැහැ. ඒ ඉරිදාවක් බව මතකයි. දිව්‍ය පූජාව හමාර වුණා. අගුස්තීන්, මොකද මේ පල්ලිය බිත්තියට අඩිය තියෙන එවුනුත් ඉන්නවනේ පියතුමා. අතපය නිකන් තියාගෙන ඉන්න බැරිකම්. ඒකනේ දැන් ඉතින් ඇඟිල්ලකවත් සලකුණන්නේ නැහැ. අගොස්තුවිනු සුද්ධ කරලා තියෙන්නේ අඩිපාර පොඩි එකෙක්ගේ. මේ දෙවෙනි පාර ආය අවුනුත් අම්මපා කඩනවා කකුල. පොඩි දරුවෙක් පල්ලිය බිත්තියට කකුල තිබ්බම ඒ දරුවට දෙන දඬුවම තමයි දරුවගේ කකුල කඩන එක. බොහොම හොඳයි, බොහොම හොඳයි. අගුස්තීනු, පල්ලිය අස්පස් කරනවට අමතරව දේශනයක් දෙකක් ඇහුවොත් හොඳ නැද්ද? ඒයි පියතුමා. අන්නර ගස්වල අතු ටිකක් කපලා දැම්මොත් හොඳයි. එහි පියතු. සුප් එක. එපා. එහෙනම් මම මෙහෙමම ගෙදර යන්නම්. ජේසු පිටයි අම්මේ. එදා
අඩු තරමින් නැගේ පා සලකුණවත් දකින්නට මම වාසනාවන්ත නොවෙමි. අගුස්තීනුයේ සෝදා හැර තිබුණේ. දැන් මා ඒ ගැන දුක් වූවත් එදා එවැනි හැඟීමක් මට නොවීය. එක් අතකට කුඩා දැරියකගේ පා සලකුණක් වැඩිහිටියෙකුට සුවිශේෂ කාරණාවක් නොවන්නේමය. ඒත් එය ඊෂාගේ පා සලකුණ වූයේ. අනේ අත තුවාල වුණා නේද? කො බලන්න හොදින්නද? දෙයනේ දර කෑල්ලට හීරිලා හොදගෙන එන්න. මේ ළමයාට තුවාල කරගන්න නැතුව වැඩක් කරගන්න බැරි හැටි. ලුසියා, ඔන්න බෙහෙත් ටිකක් දාන්න. දර පළලත් ඉවරයි. බෙහෙත් දාන්න. මේ තියෙන කරුණාව. මේ තලතුණා මටවත් කරන්න බැරි වැඩ. මේ පැටිකි කොහොම කරන්නද දෙයියනේ? පුළුවන්. සැරින් සැරේ තුවාල වුණත් පුළුවන්. හොදගෙන ඉන්නකො. හොදගෙන. මාගේ මව් මාහට පැවසූ දෙය මා යලි යලිත් සිතන්නට පොළඹවයි. මට ඊෂාගේ ආතම්මා වන්නට තිබුණා නම් ඇයට ඉන් එහා කිසිවක් ත්‍යාගත නොහැකි වූවාය. සැබවින්ම ඇය සිතූ ලෙස වූවා නම් මමත් සාමාන්‍ය මිනිසෙකු වූවා නම් ඊෂාමෙන් දැරියක ලබන වාසනාවන්ත පියා මම වන්නෙමි. ලුසියා නැන්දේ, මේ මොකද මේ? අනේ ඔය කෙල්ලගේ හිතේ ඉතින් ඔය දැලි තියෙන එකක්ය. මාගේ මව ඊෂා ගැන මාහට පැවසූ පළමු දවසෙයයි. තුන්වෙනි වරටත් අගුස්තීනුහට හිසරදය ගෙන දුන් පා සලකුණේ හිමිකාරිය මාගේ මව මාහට පැවසූ දැරියම බව වටහා ගන්නට
මා ප්‍රමාද වූවා වැඩි නමුත් සතුටට කාරණාව වන්නේ ඊෂා මගෙන් වෙන් කළත් දෙවිදුන්ගෙන් වෙන් කරන්නට දේවස්ථානයට යාබද කම්බි වැට අපොහොසත් වීමය. පල්ලි කියලා නෑ භූතය හැම තැනම රක් අරගෙන ඉන්න භූතයින් වෙලවෙන හැටි අගොස්තීනු දන්න. අගුස්තේනෝ අගුස්තේනුත් මමත් සේවය කරන්නේ උසාවියක නෙවෙයි. මේක පල්ලියක්. හොරු අල්ලගෙන ඇවිල්ලා දඬුවම් කරන තරක් නෙවෙයි. තේරුණානේ? දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලනවා. මහරාත්‍රියේ මේ දැරිවි දුවලා මොකක් හරි කරදරයක් වුණා නම් මොකද වෙන්නේ? අනේ මොන අනතුරක්ද පියතුමා? ඔය යසාගේට දිව්වේ? අගුස්තීනු ඒ කාගේ හරි දරුවෙක්. හෙරක් නෙවෙයි. කරුණා කරලා මේ දරුවා ගැන තොරතුරු හොයලා මට මුණ ගස්සන්න ඕනේ. තේරුණානේ? ඒයි. අගුස්තීනුට මා එසේ විධාන කළා. එය ඉටු කරන්නට ඔහු අපොහොසත් විය. සැබවින්ම ඔහුට ඒ සඳහා කාලය මදි වී යයි කියතොත් වඩාත්ම නිවැරදිය. නමුත් මම ඇය ගැන තොරතුරු බිඳක් ඒ වන විට සොයා දැනගෙන සිටියෙමි.
සෙරප්පු යුගලය රැගෙන අගුස්තීනු මා හමුවට පැමිණ සතියක් ගතවන්නට මත්තෙන් සෙරප්පු යුගලයේ හිමිකාරියගේ නිවසියන් මා හමුවන්නට ආහ. ඒ මාගේ ශෝකාලාපේ ඇරඹුම වූයේය. දැන් ඔය ඊෂා කියන දරුවා ඔය මහත්තයාගේ කවුද? අපේ ගෙදර ඉන්න කෙනෙක් පියතුමා. ගෙදර වැඩට ඉන්න කෙනා. ඇයි මෙච්චර අසනීපේ වැඩි වෙනකන් දොස්තර කෙනෙක් ගාවට ගිනිච්චේ නැත්තේ? මං හිතන්නේ දැනටමත් ප්‍රමාදයි. එක්මන්ට යම්. පරිදි පාද ඇවිල්ල පුතේ. මං දූගෙන අහලා තිබුණා. ඒ දැක්කේ අදයි. දුව ෆාදව දැක්කේ අදද? ෆාද මට බනින්නේ නැහැ නේද? ඇයි මම දුවට බනින්නේ? මට ආදරේදී හොදන්න බැරි වුණා ෆාද. ෆාද මම ඉක්මනින්ම යේසු ළඟට යාවි. එතකොට යේසු මගෙන් ආවේ අයියෝ යාමා බලන්න පල්ලියට ආවේ නැත්තේ කියලා. එතකොට මම මොකද්ද කියන්නේ ෆාද? දූ ජේසුට මේ අත් දෙක පෙන්වන්න. අනික් අයට පල්ලියන්න ඒ අයගේ වෙදි හෝදපු දැලිකුණු පිහපු මේ පුංචි අත් එක. ඊෂා, ඔයා පල්ලි නොගියට හැමදාම ජේසු ළඟට ගියා. ඔයා ජේසු ළඟට යන්නේ හිස් අතින් නෙවේ. ඊෂා, ඊෂා, ඊෂා නේ පුතේ. සොයා දැනගන්නට තිබූ සියල්ල ඒ පුංචි දෑත් තුළ ලියවී තිබුණු අපූරුව මා මවිත කරවයි. එවන් දෑතක් මට නොමැතිවීම ගැන මම ලැජ්ජාවෙමි. ඇය සම්පූර්ණ වූ දෑතින් අද ගමනක් යයි. ඊෂා, අපහට ඉතිරි කළ අභියෝගයක් එයමයි.